කිත් සුවඳ විහිදෙව් ගම්බීර හෙළ රස කෙරෙන් නම නොමැරෙන පින්සාර මහසෙන් මහා පෙරකුම් නිරිඳුන් වීර යලි උපදින තුරා අපටයි රට භාර තම සෙවනැල්ලට වඩා ගමන් මඟ වේගවත් කරන ක්‍රියාශූරත්වයේ ඉක්මන් කරන තවත් සෙවනැල්ලක් ගොවියා පසුපස නිතර ගමන් ගත්තා ඒ ධීර වීර තේජ මහා පෙරකුම්බා රජුගේ සෙවනැල්ලයි එතුමා ඇවෑමෙන් ගොවියාගේ ප්‍රබලත්වයේ පිරිහි ගියා ඔහු තනි වූ ආයයි සිටුණා පසු කල ඇති වූ පරසතුරු උවදුරු හේතු කොට මහා වැව් වාරික්‍රම ආදී පැරණි ඓශ්චර්යයේ වල් බිහිවන්නට පටන් ගත්තා ඒවා පසු කල වනසතුන්ගේ වාසස්ථාන බවට පත් වුණා මැකී ගිය මහා පෙරකුම්බා සෙවනැල්ල වෙනුවට කලකට පසු තවත් සෙවනැල්ලක් පහළ වුණා ඒ ප්‍රතාපවත් මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුන්ගේ මහා කළු සෙවනැල්ලයි අබල දුබල ගොවියාට නවපණක් ලබා දෙමින් ඔහුගේ ඉදිරි ගමන දිරිගැන්වූ මේ ශ්‍රේෂ්ඨ සිංහල නායකයාගේ අරමුණ උනේ අදිෂ්ඨානයේ උනේ මේ රටේ ගොවිකම නගාලීමයි එතුමා ඒ වෙනුවෙන් වෙහෙසුණා ඇප කැප වුණා මහා සෙන් මහා පෙරකුම් රජවරුන්ගෙන් පසු ලක්දිව ජනිත වී මුළු මහත් ජාතියේම ගෞරවාදරයේ දිනූ ඩොන් ස්ටීවන් සේනානායක මැතිදුන් ශ්‍රේෂ්ඨ නායකී එතුමාගේ ගුණ කදම්භය වසක් පාසා සිහිපත් කරන්නේ රටටත් ජාතියටත් සිදු වූ අමරණීය සේවය නිසාමයි මේගමු දිස්ත්‍රික්කයට අයත් හාපිටිගම කෝරළේ බෝතලේ සේනානායක වලව්වේදී 1884 ඔක්තෝබර් 20 වෙනිදා උපන් එතුමා පවුලේ තුන්වෙනි පුත්‍ර රත්නයයි එතුමාගේ පියා මුදලින්දු ඩොන් ස්පාටර් සේනානායක මැතිතුමායි මව සේනානායක මැතිණිය FR සේනානායක DC සේනානායක යන සහෝදරයන් දෙදෙනෙක්ද සොහොයුරියක්ද එතුමාට සිටියා එතුමා ඉගෙනුම ලැබුවේ ශාන්ත තෝමස් විදුහලේ තරුණ කාලේ අසු පිටින් යාම විනෝදාංශය කරගත් මෙතුමා ක්‍රීඩාවටද දක්ෂයෙක් වුණා එතුමා සමාජිකත්වයේ දරූ ක්‍රීඩා සමාජයේ වර්තමාන ජනාධිපති JR ජයවර්ධන මැතිතුමාද එවකට සමාජිකත්වයේ දරුවා නාට්‍ය කලාවටද ඇලුම් කළ එතුමා වේදිකා නාට්‍යයකද රඟපෑවා ප්‍රතාපවත් දුටු ගැමුණු මහරජතුමා මෙන් වේදිකාවට පා තැබූ එතුමාට එදා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශංසාව හිමි වුණා 26 හැවිරිදි DS සේනානායක මැතිතුමා මෝර්ලි දුනුවිල මෙනවිය සමග විවාහ වූයේ 1910 මේ යුවළගේ පුතුන් දෙදෙනා ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක රොබර්ට් පරාක්‍රම සේනානායක දෙතු සොයුරු FR සේනානායක මැතිතුමා සමග අමාත්‍යප ව්‍යාපාරයට බැඳී ක්‍රියා කළ DS සේනානායක මැතිතුමා 1915 අඳුරු යුගයේ වැලිකඩ හිරගෙදර සිරාඩස්සියට පත් වුණා එතුමා ජාතික සේවයට ඇප කැප වුණේ එතැන් සිටයි 1931 දී එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වූයේ නිතරංගයේ මිනුවන්ගොඩ ආසනය එදා එතුමා නියෝජනය කළා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා වූ DS සේනානායක මැතිතුමා අනාගත ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය රජරට ලටබුන් වූ වැව්තුලින් දුටුවා මින්නේරිය වැව පරාක්‍රම සමුද්‍රයේ වැනි රජරට වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා ව්‍යාපාර එතුමා ආරම්භ කළා මහා ගස් මුලින් ඉදිරි වැටුණා යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක වුණා ඝන කැලෑ එලිපෙහෙලි වුණා
වන්නි වනාන්තරවල වනසතුන් පළවා හැරීමට මිනිස් සුළඟ වේගවත් වුණා. මහා පොළව සශ්‍රීක වුණා. එතුමා මින්නේරිය පදවිය පොළොන්නරුව හිඟුරක්ගොඩ පළාත්වල ජනපද පිහිටුවීමට පුරෝගාමී වුණා. තම අරමුණ මුදුන්පත් කර ගැනීමට සහයෝගය පතා ගොවියන් හමු වූවා. අතිගලු අග්‍රමාත්‍යමානේ තමුන්නාන්සේ මේ මින්නේරි මහා ජනපදයට පැමිණෙන අවස්ථාවේදී මින්නේරි ජනපදයේ පරණ ගොවීන් වෙනුවෙන් තමුන්නාන්සේ පිළිගැනීමටයි මම ඉදිරිපත් කෙරෙන්නේ. මැතිතුමනි, ඒ මට ලොකු සන්තෝෂයක්. ඒ වගේම අපි මෙහාට පැමිණියේ අලි වලසෙන කොටි මැද්දක් කරේ. අද ඒ තත්ත්වයේ ඊට වඩා වෙනස් සම්පූර්ණයෙන් අද දියුණු තත්ත්වයක පැමිණ සිටින්නේ. එමෙන්ම ගරු මැතිතුමනි, තමුන්වහන්සේලාගේ මොළයෙන් අපේ ලංකාවේ ගම්වල දුක් ජීවිතයෙන් ජීවත් වෙමින් සිටියා වූ මාගේ සහෝදර පිරිසට ලංකාවේ නොයෙක් විදියේ ජනපද සංවිධානය කරලා ඉඩකඩම්ද ගෙවල්ද ආහාර පාන ආදියෙන්ද වෛද්‍ය ආදියෙන්ද සංග්‍රහ කිරීමට තමුන්වහන්සේලාට උදව් ලබා දුන්නා. තවත් ගොවි මහතෙක් ස්තුති කතාව කරමින් මෙම රජ රට වනාහි මහා ප්‍රාක්‍රම බාහ මහසෙන් ආදි ශ්‍රේෂ්ඨ රජ දරුවන් කාලයේදී ස්වයන් පෝෂිත ධාන්‍යගාරයක් තිබුණු බව ඉතිහාසයෙන් පෙනේ. මෑත අතරකදී එය ශූන්‍යව තිබී නැවතත් ස්වයන් පෝෂිත ධාන්‍යගාරයක් කරවීමට පළවෙනි පියවර තිබ්බේ මේ ස්වභාවයේ ඉදිරිපත් වූ සිටින මෙතුමානෝ කාලයේදී. එපමණකුත් නොවේ, යෝපාකාර කොම්පැනියක් මගින් මේ මින්නේරි වැවේටතේ ගොල් තැන් කිරීමේ අදහසින් අක්කර දහස් ගාණක් එලි කළේ වීනමුත් ඒ කොම්පැනියටත් එක ධාන්‍ය මිටක්වත් ලබා ගැනීමට නොහැකි වූ බවත් අතන්ට ලැබී තිබෙනවා. එනිසා මේ ශ්‍රේෂ්ඨ භාරතූර වැඩකට කොටස කළ මෙතුමානෝ මෙලොව ආරක්ෂිත කරන්නා වූ සියල් දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ඇතුව සත වර්ෂාදී කාලයක් යෙහෙන් වේවායි ආශංසන කරමින් මාගේ වචන ස්වල්පයෙන් මෙයින් අවසාන කරමි. නායක අගමැතිතුමා, මිත්‍රවරුනි, අද දින සමුන්නාන්සලා මැදේ මට පැමිණ වචන ස්වල්පයක් කියන්ට ලැබීම මං උලකු වාසනාවක් කියලා මං විශ්වාස කරනවා. ඒ වාසනාවක් කියලා විශ්වාස කරන්නේ වෙන එකක් නෙවෙයි, මගේ කල්පනා හැටියට මේ මෑත කාලයේදී අපේ රට නිදහස ලැබුණා එකම ඊට වැඩිය දෙවෙනියට මේ ලංකාවේ ප්‍රයෝජන කටයුත්තක් කෙරුණා නම් ඒ කෙරුණේ මේ රජ රට වවා ධනය පදිංචි කිරීම කියන එක මගේ බලවත් විශ්වාසයයි. මට මතකයි අවුරුදු 20කට විතර ඉස්සර කාලයේදී මේ පාරේ රේල් පාරේ විභාගයට මං ආව වෙලාවේදී මේ වනේ දැක මේකේ තිබුණු සරුසාර ගතිය පිණි මට අදහසක් ලැබුණා. අපේ මිනිසෙන්ට මේක ආයුබෝවනයක් පදිංචි කරන්න අවකාශයක් දෙන්න ඕනයි. තමුන්නාසලන මං කියන්න කැමති ඒ උදවිය ලංකා මේ පැත්තට ඇවිදින් හිටම් ඒක නල් ලැබුණේ මොකද්ද? සේරම එලිකර ගන්නට රුපියල් 30 හිටම් 55ට විතරක් ලැබුණේ. අද මේ නියර්වල් බඳින්නට රුපියල් 7000 15 වෙනකල් ලැබුණේ. ගියක් කරගස ගන්නට ලැබුණේ රුපියල් 85යි. ඒවා සේරම තමුන්ගේ වීරියෙන් ගුණ කකා තමුන්ගේ දරුවමරු කවුරුවත් නැතුවත් තනිය මාත් වෙලා හිටම් ක්‍රියා කරන්න යෙදුනා. ඒ ක්‍රියා කරන වෙලාවේදී
कोई तरम फिरियार किरवाद के ने का तमुन्नासला कल्पना कोला बलापु हम तमुन्नासला कप्पे नहीं कोई तरम उत्तम सेवे कटे एक ले इतना द केला हिटल मात्रुनी मेका आरंभ कर बेला वेदी दन्नं तमुन्नासला होंदर मदन्ना इन्हीं ने रुदे पार में इन्तें कोई तरम उदाव करना द केला हिटल एक रम को दे काले दी इन्हीं ने रुदे पार में इन्तु अत विरुद्ध वेला हिटल मिन्नेरी कोई पर मिन्नेरी तीन व्यव किस कर लाइटम और देखा मैं मिनिस्टर दुखी नहीं है ऐसी होना मांगे को लंटे दिन टंकी हुआ मैं देंदी अभी जाते सेवे आ कटे तो करंट बलापुर तेला इन्ने मैं बुला के मैं सेवे मैंने कट ईर्ष्या भी मैं कटे तो करने को मनुमत माय कहिंग इतना हिटम मैं का कटे तो कर लाइटम केरुओ मैं का अभी जाते सेवे करने के लिए लाइटम क्या पाम ये सेल दिन आके हुआ बड़ी किन्ने वाते इतना हिटम पे कटे तो करने के लिए एक निशा मैं देंगे इन्ना रोटी का वेंडर बुढ़ानी शरीर दिया बेलुओ एक नमक जाते का वीर हो जाते नगापु आस्त का तत्व दुनो करंटे दुनो समुन्ना सला काउरो मितने सब इन्ने वेलावे दी मालपू जागरण सहना एक लान्न मतक करगन मैं तरम सेवे खिरवाई के ला इतर आरगन ए वेलावे दी की बिना कोई वेलाव तो मंगा वेलाव कटे मैं को नहीं क्या पाम मैं मकरम क्या पाम लेसन में करंट के लाइट ए वेलावे दी मम मितन दी मैं नहीं नंग हम भी ना उधर क्या ने मार्च माँ के बट में कौन है अरे कौन है क्या लाइट अंग एक लोग क्या ने मकात अपने मनवात जाति से वेट होने जाति से वे करंट लेस वेला नंग कटे तो करो निशाता मो मैं तरम उस उड़े से कटे तो करो दे दुने तमुन्ना सला कल्पना कल्ला बलंत ए वेला आवे दी ए महातुरंत वितरक ने भी विने कात्या मैं कटे तो करो मटवात मंगे मित्र ने कुन्ना उना तो मकद विने कात्या मटे में तें टाहम इंचे थीरु बंगला आवे नु तानं को लेट माव ले हुआ ये विधि हटाई कटे उते दूने ये हुआ तेरम अपि दुख में दलाई था मांस वेला अपि कटे उते करे मैं तरम विस्ताल विहा पारे कटे में गेट होना मातुनी तमुन्ना से लेतर गंटो न अपे जाती नितहासनान ले बिलाती है अपे तत्वे बहुम अपे आसाट वैडिये अडुई एक अनुकाय में रट शास्त्र का रट अपे इन मा मनुष्य वासनावंत गुणवंत वीर्यवंत उदवीय और तो हार से गानक अपे उर्मे ने तुला तिबुना तो मुकद अपे उर्मे आयत ले बिलाती है निश्चा ए उर्मे संपूर्ण प्रयोजने घंटनम तमुन्ना से ला छियल दिनागं वीर्यं मे तरम प्रयोजन कैतुना के लहितम पिता गन्नानम तमुन्ना से ला मंग इल्लाने तमुन्ना से ला कल्पना करन तो पुज्जले के वासे ने वे देम मन तमुन्ना से ला गें इल्लाने विने का ने वे मा सामग आप सामग मे छियल दिनाम एक कहवे लहितम अपे जाते नगंत छियल वेटे वर्तम ये दिल हितम क्रिया करम के लहितम बेगापत तमुन्ना से मंग इल्लांटा या मे बड़ा पड़ते ने लंका जाति के संग में जाति के सटन आरंभ डी एस सेना नायक सर बारोन जयतिलक एफ आर सेना नायक ई डब्ल्यू पेरेरा सर जेम्स पीरिस फ्रांसिस द सोइसा पोन्नंबलम अरुणाचलम डी आर विजयवर्धन एस डब्ल्यू आर डी भंडार नायक डडली सेना नायक जे आर जयवर्धन देवन लोक महासंग्राम समय दी पीटून लद लंका युद्ध कमीशन सभा वेद डी एस सेना नायक मैथुमा नियोजित कुना लंका जातिक संगम समग इद्रिपत्तु डी एस सेना नायक मैथुमा यटत विजितवादीन लंकाव निदास कर गनीमट उद्घोषणे करमिन एवकट पैवती सोलबरी कमीशमट करुणु दक्वा सिटिया सोलबरी कमीशमे निर्देशानुव रट निदास कर गनीमे गिवसुमट एतुमा अत्सन तैबुआ एदा श्रीमत् ओलिव गुणतिलक मैथुमाद गिवसुम अत्सन तैबीमे उलेलट सहभागी वुना सोलबरी कमीशमे प्रतिपालयक वशेन वयसिन अवुरुदु 21ट वैडि लांकिकयन्ट सर्वजन छंद बलय हिमि वुना मूल वरट पक्ष क्रमे ऐतिवीमेन पसु 1947 पैवति महा मैतिवरणेदी आसन 40क दिना गनिमिन डी एस सेनानायक मैथुमागे नायकत्वयेन युत एक्सत् जातिक पक्षय मूल तैन गत्ता लंका समसमाज पक्षे कम्युनिस्ट पक्षे बोल्शेविक लेनिन्स पक्षे सह स्वाधीन अपेक्षकयन् ऐतुलु 53 देनेकुगेन් विपक्षे सैदी तिबेदीत् आसन 40ක් දිනාගෙන
එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට පුළුවන්කම ලැබුණේ එතුමාගේ දූරදර්ශී ක්‍රියාමාර්ගය නිසායි. බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා වූයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. 1948 පෙබරවාරි 4 වෙනිදා ශ්‍රී ලංකාව නිදහස් නිවහල් රටක් බවට පත් වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වූයේ ඩී.එස්. සේනානායක මැතිතුමායි. සාමාන්‍ය ජනතාව සමග මෙන්ම විවිධ ජන කොටස් සමගද එතුමා ඉතා කිට්ටුවෙන් ජීවත් වුණා. මහා සංඝරත්නයේ ආශිර්වාදයේද නිරන්තරයෙන්ම එතුමාට ලැබුණා. බුදු සමය කෙරෙහි විශේෂ අවධානය යොමු කළ එතුමා කැලණිය ඇතුළු ආගමික ස්ථාන නගා සිටුවීමට කටයුතු කළා. එවකට නෂ්ටාවශේෂව පැවති මහියංගන චෛත්‍ය රාජානන් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද ඇරඹුණේ ඩී.එස්. සේනානායක මැතිතුමා අතින්. කෘෂිකර්මයේ නගාලීමට වෙහෙස මහන්සි වූ එතුමා අගමැති වීමෙන් පසුවත් ගොවි ජනතාව හමු වී සැප දුක් සොයා බැලුවා. මින්නේරිය ජනපදය, අටියාව ජනපදය, පොළොන්නරුව සහ මහයිලුප්පල්ලම ගොවිපළටත් ගොස් අඩුපාඩුකම් විමසුවා. මේ සෑම ගමනකටම වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාද කැඳවාගෙන යා පුතුමා ගත කළේ ඉතා තාම් දිවි පෙරටක්. කාර්ය බහුලව ගත කළත් එතුමාගේ පවුල් දිවිය ඉතාමත් ආදර්ශමත් එකක් වුණා. අවස්ථාවක් ලැබූ විට මුණුපුරන් සහ එක් වී සුරතල් බලමින් විනෝද වීමටද එතුමා අමතක කළේ නැහැ. නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමා විදේශ නායකයන් සහ සම්බන්ධකම් පවත්වා ගත්තා. ලන්ඩනයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සම්මේලනයට සහභාගි වූ මෙතුමා 6 ජෝර්ජ් මහරජතුමා, බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි, ඉන්දියා අගමැති ශ්‍රී ජවහර්ලාල් නේරු, ඔස්ට්‍රේලියානු අගමැති රොබර්ට් මෙන්සිස් මැතිතුමා හමු වුණා. මේ සෑම ගමනකටම වර්තමාන ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාද සහභාගි වුණා. 1947 සිට 1951 දක්වා වූ කාලය තුළ කෘෂිකර්මයේ මෙන්ම කර්මාන්ත සංවර්ධනයේද එතුමා අතින් ප්‍රබෝධමත් වුණා. රත්මලානේ කාර්මික පුහුණු වීමේ මධ්‍යස්ථානයේද එතුමාගේ කාලයේ පිහිටුණ ලද්දා. සුඛිත මුදිත ජාතියක් බිහි කිරීමට බෙහෙසුණු එතුමා නිවාස යෝජනා ක්‍රමද ආරම්භ කළා. රටක ආර්ථික දියුණුව සඳහා විදුලි බලය අත්‍යවශ්‍යයි. එතුමා ආරම්භ කළ ලක්ෂපාල ජල විදුලි බල මධ්‍යස්ථානයෙන් රට ඒකාලෝකමත් වුණා. එවක ප්‍රවාහන සහ වැඩ ඇමති ලෙස කටයුතු කළේ සර් ජෝන් කොතලාවල මැතිතුමායි. මේ රටේ මුල් වරට විශාල කර්මාන්ත ශාලාද එතුමාගේ යුගයේදී පිහිටවනු ලැබුවා. කන්තලේ සීනි කම්හල එහි වැදගත් සංදිස්ථාන. දේශීය වශයෙන් සීනි නිෂ්පාදනයේ නගාලීම එහි අරමුණ විය. එතෙක් මෙතෙක් විදේශීය රටවලින් ආනයනය කළ කඩදාසි පත්‍ර පවා මෙරට නිෂ්පාදනය කළ යුතුයයි තීරණය කළේද එතුමාය. ඒ අනුව වාලච්චනේ කඩදාසි කම්හල බිහි වුණා. මෙරට අමුද්‍රව්‍ය භාවිතයට ගනිමින් රටේ ඉදිකිරීම